තොරතුරක් දැනගන්න විදිහක් නැහැ. එයාගේ හැඟීම් මොන වගේද කියලා දැනගන්න විදිහක් නැහැ. දැනෙන හැඟීම් උණුසුම් විදිහට පිට කරගන්න විදිහක් නැහැ. ඒ හැඟීම් මට දනවන්න විදිහක් නැහැ. තව දවස් ගානකින් එළමෙන ඛේදජනක ඉරණම ගැන පැහැදිලි ආරංචියක් නැහැ. මේවා තමයි වාගේ හිතේ තියෙන්නේ. ආයෙත් ආරංචියක් නැද්ද? මාවල අක්කා වඳුරනවා. එහෙනම් මාව වඳුරනවා කිව්වේ? අක්කා වඳුරන්නේ නැින්ද? අක්කා වඳුරන හැමෝම මාව වඳුරන්නේ නැහනේ. අප්පෝ. වාගේ සැර. සැර? ඔව්. මිනිසුන්ට කරදරයක් වුණාම hina වෙනවනේ. hina යනවනේ. තවස් ගානකට කියලා ගෙදරින් එළියට ගිහ පොළට ගියපු එක. ඒ තාචිත් එක්ක. දැක්කනේකට බැන මහපැටි. මං ක්ලාස් එක නැතුව අක්කා එක්කම ඉන්න. එතකොට ඉස්කෝලේට යන පැය ගාන විතරයි නැක්කට පාළුවෙන් ඉන්න තියෙන්නේ. ලකුණෝනා. සුමිත්‍ර. මං බය වෙච්ච තරමක්. ඔයාට විහිළු මං ඉන්නේ ගිනි ගොඩක. හරි හරි. මේ ඉන්නේ ගිනි නිවන්න. මේ මොකද මේ? මේ මං ජීවනි. මං ඉෂාරා. මේ මනංගිගෙන් පුත්කලිකව ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන තමයි මෙහාට ආවේ. ප්‍රයිවට් කියන්න ආන්නේ ප්‍රයිවට් කියන්න. Thank you.
දෙන්න. එnga තකු මුකලා ගින්නේ. දෙන්නම ගල් ගිරලා දින්නේ. ඈ? කල්සමි. Sum suvanna maita tiyo petum api mugena etata pavi giya kohedo tipu punchiliyak aatma gananak eliyak etata nupini giya ඉතින් හැමදාම ඔහොම ඉන්ටයි මං කැමති එළමයව අපේ ගෙදරට කියන්න මන්ද මොකද කරන්න ඕන අපේ හම්දුරනේ ඉෂාර නෝන කලබල වෙන්න එපා හිත කලබල කරගන්නත් එපා විදේශ සේවයකින් ගෙදරට ඇවිත් ගියන් ඉතින් තව දවස් දෙකකින් සමන්තගේ අන්තිම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. I am very sorry Dinusha. Head office එකෙන් මේක approve කරලා නැහැ. ඒ කියුවේ මිස්ටර් තිලකරත්න කියපු විදිහට ලක්ෂයක්වත් ගන්න බැරිද? මං ගොඩක් උත්සාහ කළා. ඉතින් කියන්න. මං දන්නේ නෑනේ. කියන්න. ඇත්තටම නංගි ඔයාගේ මහත්තයා ඔයාගේ මහත්තයා මැරිලා තියෙන මගේ මහත්තයාගේ අතින් හක්කේ සමහරු තමන්ගේ ආත්මාර්ථකාමි හැඟීම් ඉෂ්ට කරගන්න මිනිසුන්ව පාවිච්චි කරනවා ගොනාට අන්දනවා ඉෂාර මං තාමත් ඔයාගේ හොඳම යාළුවා ඔයාගේ සහෝදරි ඉෂාර ආදරණීය ඉෂාර මට විශ්වාසයි මේ ලියුම ඔයාට ලැබෙන බව මේක ගන්න එක සැරයක් හරි නැවත පන්සලට එන්න සිදු වේවායි මම ප්‍රාර්ථනා කරනවා මම මෙහි ආවේ ලොකු බලාපොරොත්තුවකින් ඒ බලාපොරොත්තුව වෙනුවෙන් මම ඔයාව රැවට්ටුවා මේ නෝනට කරදර ගොඩාක් තියෙනවා ගෙදර කෙනෙක්ගෙන් තමයි ගොඩාක්ම අපල තියෙන්නේ ගෑනු කෙනෙක්ද? ඔව්. ඔව් ඔව්. කම්පාවි
පතුල දවදවා ගත පුරාදුදුවා සිහින අලු කරමින් නැගුණු මහාගිනි කඳ නිවුනා මහාගිනි කඳ නිවුනා